අද මම මේ ගමන් කරන්නේ ගාලුපාර දිගේ ගාලුපාර කිව්වට පස්සේ කවුද දන්නේ නැත්තේ නේද ඉතින් මේ ගාලුපාර දිගේ ගමන් කරන අතරේ ගාලේ ඉතිහාසය ගැන පොඩ්ඩක් මතක් කරගන්න හිතුණා ඒක නිසා ඉතිහාසයේ තොරතුරු ටිකක් මේ විදියට අරගෙන ඉන්න කල්පනා කරනවා අපි දකුණු පළාතේ අර ලස්සන පුරවරයක් වස් කරමින් ඉන්නේ දකුණු ලක්කේ අගනගරයේ වස් කරන්නේ ගාලු නිසාම ගාලු පුරවරයේ ඉතාම සුන්දර පරිසරයක් ඒ වගේම ඓතිහාසික වටිනාකම් ගොඩක් තියෙනවා ගාල්ල කිව්වට පස්සේ ගාල්ලේ කොටු පවුර මතක් වෙනවා එතකොට ගාල්ලේ තියෙන ඔර්ලෝසු කණුව මතක් වෙනවා ගාල්ලේ ඉතිහාසය මතක් වෙනවා අපි ඉතින් තුන්කල් YouTube ඔස්සේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගාලු දිසාව ගැන ගාල්ලේ පාර දිගේ යන ගමන් ගාල්ල ගැන අපි මතක යවති කරගනිමු ගාල්ල කියලා කියන්නේ හරි සුන්දර වගේම අතිශය වටිනා ඓතිහාසික වටිනාකම සහිත ස්ථානයක් ප්‍රදේශයක් හැටියට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා ලංකාවේ දකුණු පළාතේ අගනගරය තමයි ගාල් ලෝකුරුම නගරයක්. ඒ වගේම වර්ග සැතපුම් 6.5ක විතර භූමි භාගයක් පුරා ගාලු නගරය පැතිරිලා තියෙනවා. අතීතේ පටන්ම මෙය වෙළඳ නගරයක් විදියට තමයි ප්‍රසිද්ධ. පෙර දිග දියුණු වරායක් වගේම වෙළඳ මධ්‍යස්ථානයක් විදිහටත් ගාලු වරාය ඉතාමත් ප්‍රකටයි. වංශකතා සාධකණුව ගාල්ල ගැන මුල් වරට සඳහන් වෙන්නේ මහා පෙරකුම්බා රජු සුගලා දේවියට විරුද්ධව කරපු සටන්වලදී. ඒ වුණාට දොටුගැමුණු කුමාරයා යුද්ධයට යද්දී ගාල්ලේ තරුණයන් කණ්ඩායමක් මාගමට ගිහිල්ලා හමුදාවට එකතු වෙලා සටනට එකතු වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම වලගම්බා රජතුමාගේ කාලේ රාජකුමාරයෙක් ගාල්ලේ අක්මීමන ප්‍රදේශයේ වාසය කරලා තිබෙන බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ගම්පොළ යුගයේදී ලියවෙච්ච තිසර එවගේ මයුර සංදේශවල ගාල්ල ගැන හරි අපූර්ව වර්ණනාවන් සඳහන් වෙලා තියෙන බවත් අපි දන්නවා. හැබැයි ගාල්ලේ මේ මෑත ඉතිහාසය ආරම්භ වෙන්නේ සුලිකුණාටුවකට අහුවෙලා 1505 දී අහම්බෙන් වගේ ගාල්ලට ආපු ලොරෙන්සෝ ද අල්මේදා සමගින් ක්‍රිස්තු වර්ෂ 1505 දී තමයි ඔහු හම්බෙන්න එන්නේ 1587 දී පෘතුගීසීන් සිංහල රජුගෙන් ගාල්ල සම්පූර්ණයෙන්ම අල්ල ගන්නවා. වරාය ආරක්ෂා කරගන්න ඔවුන් අට්ටාල මුරකපලු සහිත තනි පවුරකින් යුතු බලකොටුවක් නිර්මාණය කළා. පෘතුගීසීන් විසින් සාදන ලද ඒ බලකොටුව අද හැඳින්වෙන්නේ කළු කොටුව කියලා. 1640 දී විල්හෙම් ජාකොබ්ස්ගේ මූලිකත්වයෙන් සෙබළුන් 2000කින් යුතු නැව් 12ක් යොදවලා දරුණු සටනක් කරලා ලන්දේසීන් ගාල්ලේ කොටුව අත්පත් කරගත්තා. දින 4ක් පැවති මේ මහා සටන ලන්දේසීන් ජය අරගෙන තියෙන්නේ 1640 මාර්තු 3 වෙනිදා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඇත්තට මේ ගාලු නගරය අනාදිමත් කාලයක ඉඳලම ගාල ප්‍රදේශයේම ප්‍රසිද්ධ වෙනවා රේන්ද කර්මාන්තයට. එතකොට කළුවර කැටයම් මේ වගේම කැස්බෑ පොතු කැටයම් සඳහා තමයි ගාල වඩාත්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ගාල ගැන කතා කරද්දී වැදගත් චරිත ගණනාවක් මගේ මතකයට එනවා. මාටින් වික්‍රමසිංහ ශූරයන්, ඒ වගේම සිරිල් පොන්නම්පෙරුම මහාචාර්යතුමා, මහාචාර්ය සෙනරත් පර්ණවිතාන මහතා, මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර ශූරයන්, මහාචාර්ය බන්දුසේන ගුණසේකර ශූරයන් වගේ ශ්‍රේෂ්ඨ උගතුන්, ඒ වගේම CWW කන්නංගර මහත්තයා වගේ පරිණත දේශපාලඥයන් මේ ගාලු දිසාව නිජ බිම කරගෙන බෙහෙවුණා. සලමන් රජු ඇද්දල මොනරුන් සහ වෙනත් වටිනා භාණ්ඩ ඉතිහාසයේ ගෙන්වා ගත්ත බව බයිබලයේ සඳහන් වෙන තර්ෂීස් වරාය ගාලු වරාය බව ජේම්ස් එමර්සන් පවසනවා. ක්‍රිස්තු පූර්ව 1400ටත් කලින් ශ්‍රී ලංකාවේ ඉඳලා විදේශයන් වෙත කුරුඳු අපනයනය කරලා තියෙනවා. මේ එහි කේන්ද්‍රීය ස්ථානයක් විදිහට ගාලු වරාය හැඳින්වෙනවා. ඒ වගේම අතීතයේ පටන්ම පර්සියානු, අරාබි, ග්‍රීක, රෝම, මැලේ, ඉන්දියන්, එතකොට චීන වගේ ජාතිකයන් ගාල වරාය හරහා ව්‍යාපාරික කටයුතු කරපු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි කරමින් 2004 වසරේ ශ්‍රී ලංකාවට බලපාපු සුනාමි ව්‍යසනෙන් ගාල්ල නගරයට දැඩි හානි පැමිණුණා. ඒ වෙලාවේ නිකුත් වූ වාර්තා නිසාවෙන් ලෝක අවධානයට ගාල්ල නගරය අන්තර්ජාතික මට්ටමින් ලක් වූ බවත් අපි මතකේ තබාගෙන තිබෙනවා.
ගාලේ තියෙන වැදගත් ස්ථාන කීපයක් ගැන අපි කතා කරමු මතක් කරගනිමු මට මතක් වෙනවා හියාරේ ජලාශය ගැන ඒ වගේම ඒ අවට තියෙන වැසි වනාන්තරය ගැන ගාල් ඉඳලා හියාරේ ජලාශය බලන්න නම් සතපොම් 16ක් විතර දුර ගෙවාගෙන යන්න ඕනේ ගාලි නගරයට ජලය සපයන්න වසර 100කට විතර කලින් මේ හියාරේ ජලාශය ඉදිකලා කියලා තමයි අපි අහලා තියෙන්නේ ඇත්තටම මේ අවට තියෙන පහතරට වැසි වනාන්තරය අපිට ලොකු සම්පතක් ඊට ආවේනික බත්කුරන් 12ක් සහිතව බත්කුරු විශේෂ 55ක් ඒ වගේම ඒ කලාපයට ආවේනික සමනල විශේෂ 3ක් සමග සමනල විශේෂ 78ක් හඳුනාගෙන තිබෙන බවත් සඳහන් වෙනවා ඒ වගේම ගාල්ලේ ප්‍රදීපාගාරය හැමෝම දන්න තැනක් පොයින්ට් ද ගෝල් ලයිට් හවුස් විදියට හැඳින්වෙන ගාලු ප්‍රදීපාගාරය ශ්‍රී ලංකාවේ පැරණිතම ආලෝක මධ්‍යස්ථානය මීටර් 26.5ක් විතර උසයි මේ ප්‍රදීපාගාරයේ බ්‍රිතාන්‍ය යටත් විජිත කාලේ ඒ කියන්නේ 19 වෙනි සියවස දක්වාම ඉතිහාසය දිවෙනවා ඒ වගේම ප්‍රදීපාගාරයේ ඉදිකිරීම 1889 දී විතර ආරම්භ කරලා 1894 දී විතර එහි වැඩ නිම කරලා තියෙනවා මේක නිර්මාණය කරලා තිබෙන්නේ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වන ශ්‍රීමත් ජේම්ස් නිකලස් ඩග්ලස් මහත්මයා විසින් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම පල්ලියක් තියෙනවා විශේෂයෙන්ම ගාල්ලට ආවොත් බලන්න ගොඩක් කට්ටිය අමතක කරන්නේ නැති මිරාන්ජුම්මා පල්ලිය. මිරාන්ජුම්මා පල්ලිය බ්‍රිතාන්‍ය වික්ටෝරියානු ඒ වගේම ඉස්ලාමීය මෝස්තර ඒකාබද්ධ කරලා නිර්මාණය කරපු හරිම අපූරු සැලසුමකින් යුතු පල්ලියක් විදිහට හඳුන්වන්න පුළුවන්. තවත් ස්වභාවික ස්ථානයක් තමයි ගාල්ලේ හරි කැමැත්තෙන් කවුරුත් ගිහිල්ලා බලන විශේෂයෙන්ම පක්ෂීන් දකින්න කැමති අය කුරුල්ලන් බලන්න වැඩියෙන්ම යන්න කැමති ස්ථානයක් තමයි ගාල්ලේ ගාලි කොටුවේ ඉඳලා කිලෝමීටර් 5ක් විතර දුරින් පිහිටලා තියෙන රූමස්සල කන්ද රාමායනේ වංශ කතාවට අනුව ඔබ අහලා ඇති කතාව හිමාලයේ කඳු වැටියේ කොටසක් මේ ස්ථානයේ පතිත වූ කතාන්දරය දීර්ඝ කතාවක් තියෙනවා. හැබැයි මේ ස්ථානයේ විශේෂත්වයක් තියෙනවා. හිමාලයේ දක්නට තියෙන විදේශීය ශාක මෙහි දකින්නට තියෙනවා. වනජීවී අභයභූමියක් විදියටත් මේක නම් කරලා තියෙනවා. රූමසල කන්ද ආවේනික සහ සංක්‍රමණික පක්ෂීන් සඳහා තෝ තැන්නක් වෙලා තියෙනවා. ඉතින් අර මම මුලින් කිව්වා වගේ කුරුල්ලන් බලන්න ගොඩක් අය හරි ආසාවෙන් යන තැනක් තමයි රූමසල කන්ද කියලා කියන්නේ. ගාල කිව්වම ගොඩක් අයට මතකයට එන තැන තමයි ගාලු කොටුව. ශ්‍රී ලංකාවේ නැරඹිය යුතු ඉතාමත් ආකර්ෂණීය සංචාරක ස්ථානයක්. ඉතින් මේ ගාලු කොටුව 16 වෙනි සියවසේදී පෘතුගීසීන් විසින් ඉදි කරලා තියෙනවා. 17 වෙනි සියවසේදී ලන්දේසීන් විසින් එය ශක්තිමත් කරලා තියෙනවා. ඒ වගේම ගාලේ තියෙනවා ලන්දේසි කෞතුකාගාරය. 17 වෙනි සියවසේදී ලන්දේසි නාගරික වාසස්ථානයක් විදිහට තිබුණු ස්ථානයක් බව හෙළි වෙනවා. ඒවන් ලක්ෂණ තියෙන දෙමහල් විශාල ගොඩනැගිල්ලක් ශ්‍රී ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ තෝමස් වෑන් රී විසින් 1692 1697 කාලයේදී මේ ලන්දේසි කෞතුකාගාරයේ විදිහට වර්තමානයේ භාවිතා කරන ගොඩනැගිල්ල නිර්මාණය කරවලා තියෙනවා. ඉතින් ඔන්න අද අපි ගාල්ලේ පොඩි රවුමක් ගියේ ගාලු පාර දිගේ යන ගමන් ගාල්ලේ ඉතිහාසය ගැන ටිකක් කතා කළේ. අපි අලි දවසක තවත් තැනක ඉඳලා තුන්කල් YouTube ඔස්සේ හමු වෙමු. ප්‍රවෘත්ති කලාව සතුට ජීවිතය අලුත් ඇසකින් තුන්කල් YouTube subscribe කරන්න තුන්කල් YouTube අලුත් වීඩියෝ අප්ලෝඩ් කරපු ගමන් ඔබට දැනගන්න බෙල් සලකුණක් ක්ලික් කරන්න සුහදයිල්ලේමක් වීඩියෝ ෂෙයා කරන්න